සුබ දවසක් මෙඩිහෙල්ප් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ මේ වෙනකොටත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් upload කර සැනින් ඔබට දැන ගැනීමට notification bell icon එකත් press කරලා තියන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුලභ තත්ත්වයක් වෙන තුවාල සම්බන්ධයෙන්. ඔබ එදිනදා ඔබේ කුස්සියේ එහෙමත් නැත්නම් ඔබේ නිවසේ වතුපිටි වල වට ඔබ යලවට පරිසරයේදී ඔබට ඇතිවන තුවාල සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරන්නේ. තුවාලයක් කියන්නේ මොකක්ද? තුවාලයක් කියන්නේ අපි අපේ සමෙහි අඛණ්ඩතාවය සම බාහිරට නිරාවරණ වීමක් සිදු වෙනවා. තුවාලයක් හරහා ඔබේ පේශි පද්ධතිය බාහිරට නිරාවරණ වීමක් සිදු වෙනවා. ඒ තමයි අපි සරලවම තුවාලයක් කියලා හඳුන්වන්නේ. ඉතින් මේ තුවාල ඉතාමත් කුඩා තුවාලයක් සිට අපි කියනවා යම් තාක් දුරට සම සීරීමක සිට පේශි පටක දක්වාම විහිදෙන තත්ත්වයකට තුවාලපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සුළු තුවාලයක සිට දරුණු තුවාලයක් දක්වා තුවාල විහිදිලා යනවා. ඉතින් මේ එදිනෙදා වැඩ කටයුතු කරන අවස්ථාවේදී සිදුවන හදිසි අනතුරක් ලෙස ගන්න මේ තුවාලවලදී බොහෝ දෙනා නිසි ප්‍රථමාධාර භාවිතා නොකර රෝහල් කරා රෝගීන් රැගෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් රුධිර ගලණය නතර කිරීම සඳහා බොහෝ දෙනා අනුමත නොකරන විවිධාකාරයේ දේවල් භාවිතා කරලා තියෙනවා. අපිට දක්නට ලැබෙනවා කෝපි කුඩු තුවාලේ මත ආලේප කරලා, ඒ වගේම තේ කුඩු, ඒ වගේ කහ කුඩු වැනි කුඩු වර්ග තුවාලේ මත ආලේප කරලා තියෙනවා. එසේ ආලේප කරලා නැවත රෝගියාව රෝහලට රැගෙන ආ විට රෝගියාගේ තුවාලේ මත ඇති කෝපි කුඩු, තේ කුඩු වැනි දෑ ඉවත් කිරීම සඳහා හෙද කාර්ය මණ්ඩලයට, වෛද්‍ය කාර්ය මණ්ඩලයට විශාල ප්‍රයත්නයක් ගන්න වෙනවා ඒ තේ කුඩු ඉවත් කර ගැනීම සඳහා. මොකද ඒවා තියෙන තේ කුඩු තුවාලේ මත තැන්පත්ව තිබෙද්දීම ඒ සඳහා අපි අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර යෙදුවොත් නැවත තුවාලය අපි කියනවා ඉන්ෆෙක්ට් වෙනවා, එහෙම නැත්නම් පැසවනවා. තුවාලය පැසවීමට තියෙන හැකියාව ඉතාමත් වැඩි. ඉතින් ඒ නිසා අවධානය කරගන්න ඔබට හෝ ඔබේ පවුලේ යම් කිසි කෙනෙකුට යම් කිසි කැපීමක් එහෙමත් නැත්නම් බිම ඇද වැටීම නිසා ඇතිවන තුවාලයක් වැනි තත්ත්වයක් ඇති වූහොත් එම තුවාලයෙන් රුධිර ගලණය වළක්වීම සඳහා ඔබ විසින් කළ යුත්තේ තුවාලය මත පිරිසිදු රෙදි කැබැල්ලක්, එහෙම නැත්නම් තුවාලය මත ගෝස් කැබැල්ලක් තබා ඒ මත ඍජු පීඩනයක් ලබා දීම. පීඩනයක් කියන්නේ එය තද කරගෙන සිටීම තමයි අපි පළවෙනිම අනුමත කරන්නේ. දෙවනුව පුළුවන් ඒ මත අපි කියනවා බැන්ඩේජ් එකක්, වෙලුම් පටියක් භාවිතයෙන් එම රෙදි කැබැල්ල හෝ ගෝස් කැබැල්ල තුවාලයට තද වෙන ආකාරයට රදවා තබන්න. ඉතින් මේ තමයි කරන පළමු ප්‍රථමාධාරය. මීට අමතරව කරන්නට පුළුවන් ඔහුගේ හෝ ඇයගේ ඒ කැපුම් ස්ථානය තමාගේ හෘදයට වඩා ඉහලින් පිහිටන ආකාරයට රඳවා තැබීම. එමගින් හෘදය මගින් ඇතිවන පීඩනය නිසාවෙන් රුධිරය වහනය වීම අධික වීම යම්කිසි ප්‍රමාණයකට අවම කරගන්න පුළුවන්. පළමු ප්‍රථමාධාර පියවර වන්නේ අනිවාර්යයෙන්ම එම ස්ථානය මත ඍජු පීඩනයක් තබා ගැනීම. ඉතින් මෙහෙම කරගෙන ඔබට නිවසේදී ප්‍රථමාධාරයක් ලබා දීලා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත හෝ එහෙමත් නැත්නම් සුදුසුකම්ලත් රෝහලක් ඒ ආකාරයේ සැරහුම් යොදන රෝහලක් වෙතට රෝගියා රැගෙන ගොස් ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. එනවුම් කිරීම සඳහා දැන් මන්තන්න 07.25.325.225 සිදු කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි මීළඟට අපි මේ වීඩියෝ තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා පිළිස්සීම් සම්බන්ධයෙනුත්. ගෙදර එදිනෙදා ඔබේ සේවා ස්ථානයේදී වේවා එහෙමත් නැත්නම් නිවසේදී වේවා ඔබ නිතර පිළිස්සුම් වලට ලක් වෙන්න පුළුවන්. ඒතර පිළිස්සුමක් කියන්නේ යම්කිසි අපිට සුලභව දකින්න ලැබෙන්නේ මේ පිළිස්සුම් වර්ග කිහිපයක් ලෝකයේ තිබෙනවා. නමුත් අපට වාර්තා වෙන්නේ උණු වතුර සහ උණු වතුර උණුසුම් ද්‍රව්‍යය සහ ඒ වගේම වාෂ්පය, උණුසුම් වාෂ්පයෙන් පිළිස්සීම් තමයි ලංකාවේ අපිට වැඩි වශයෙන්
දක්නට ලැබෙන්නේ මෙවැනි අවස්ථාවලදීත් යම් යම් අය දන්තාලේප ඒ වගේම විවිධ ශාක පත්‍ර ඒ වගේම විවිධ ශාකවල තිබෙන මදය තමන්ගේ තුවාලේ මත ගාන අවස්ථා තියෙනවා ඉතින් ඇත්තටම එහෙම ප්‍රථම ආධාර සිදු කිරීම අවශ්‍ය නැහැ පිලිස්සුම් තුවාලයක් සඳහා අපි ප්‍රථම ආධාර වශයෙන් කතා කරන්නේ ගලා යන ජලයෙන් මිනිත්තු 20ක පමණ ප්‍රමාණයක් පිලිස්සුණු ප්‍රදේශය හොඳින් සේදීම මතක තියාගන්න ගලා යන ජලයෙන් මිනිත්තු 20ක පමණ කාලයක් හොඳින් තුවාලය සේදීම තමයි අපි අනුමත කරන්නේ ඉන් අනතුරුව රෝගියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම කළ යුතුයි. ඉතින් සූළු පිලිස්සීමකදී බොහෝ දෙනෙක් පිලිසු ස්ථානය මත විවිධාකාර දේවල් ආලේප කරගෙන රෝහලට පැමිණෙනවා. නමුත් ඔහු නිවැරදි ආකාරයෙන් ඒ පිලිස්සීම නිසා සමට සහ පේශීන්ට ඇතිවන හානිය අවම කර ගැනීම සඳහා ජලයෙන් සේදීම සිදු කරන්නේ නැහැ. එන මතක තියාගන්න පිලිස්සුණු අවස්ථාවක අනිවාර්යයෙන්ම මිනිත්තු 20ක පමණ කාලයක් ගලා යන ජලයෙන් තුවාලය පිරිසිදු කිරීම තමයි නිර්දේශ කරන්නේ. ඉතින් මේ ආකාරයට කැපීමක් සිදු වුවොත් පිලිස්සීමක් සිදු වුවොත් නිසි ආකාරයෙන් ප්‍රථම ආධාර ලබා දී රෝගියා රෝහලට ගත කිරීම තුළින් වෛද්‍යවරයාට සහ හෙදකාර මණ්ඩලයට සහ අනෙකුත් සෞඛ්‍යකාර මණ්ඩලයන්ට ඉතාමත් පහසු වෙනවා රෝගියාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා. ඉතින් අර අපි කතා කරපු වැරදි මිත්‍යා ප්‍රථම ආධාර ක්‍රම නිසාවෙන් ඔබටත් ඔබේ පවුලේ අයටත් මේ රෝගාබාධ වලින් වැඩි අවාසි සහගත තත්ත්වයක් ඇති වෙනවා. තුවාලය සුවවීමේ කාලය වැඩි වෙනවා. එතකොට තවත් පිලිසුම් තුවාලයක නම් ඒ මත විවිධාකාර ද්‍රව්‍ය දන්තාලේප වැනි දේවල් ආලේප කිරීම මගින් ඒවායේ ඇති විස බීජ එහෙමත් අපි කියනවා වෛරස් හෝ බැක්ටීරියාවන් නිසා තුවාලය පැසවීමකට අපි ලක් වෙනවා. ඉතින් ඒ තත්ත්වයෙන් වළක්වාගෙන ඔබේ රෝගියාගේ රෝගයෙන් මිදීම සඳහා එම පිලිසුමෙන් හෝ තුවාලෙන් ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා නිසි ප්‍රථම ආධාර පිළිවෙත් අනුගමනය කිරීමෙන් මගින් ඔබට පුළුවන් රෝගියාගේ ඉක්මන් සුවය ලබා ගන්න. ඉතින් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.